කොලේ ටේප් කරගත්තට පස්සේ මම ස්කෙච් එක ඇඳගන්නවා. සාමාන්‍යයෙන් බිල්ඩින් අඳිනකොට සමහර කොටු ගහලා ස්කේල් එකට අඳිනවා. නමුත් මම මෙතනදී ඇහෙන් බලලා හැට පේන විදිහට තමයි අඳින්නේ. ඉතින් පර්ස්පෙක්ටිව් වල පොඩි පොඩි හැම හැ වෙන දේවල් තියෙනවා. නමුත් එක් ගැටලුවක් නැහැ. මේ විදිහට ස්කෙච් එක ඉක්මනින් ඇඳගන්නවා මම. එක අඳිනකොට සමහර තැනක වැරදිනා වගේ හිතෙනවා නම් අපිට පුළුවන් මකා ගන්න මකනකොට පරිස්සමින් කරන්න ඕනේ ගොඩාක් තදින් මකන්න යන්න එපා වටකලර් পেපර් එක උඩ මොකද එතන ඩැමේජ් වුණොත් පාට කරද්දි එතන අවුල් වෙලා යන්න පුළුවන් කලර් සැඩ් වෙනකොට ඒක නිසා හරිම පරිස්සමින් ඒකයි මම කියන්නේ ලාවට අඳින්න කියලා පෑන්සල් ඉරි ඒක උඩ හරික්මනින් ලේසියෙන් මකා ගන්න පුළුවන් ඉතින් මේ විදිහට ස්කෙච් එක ඇඳලා පස්සේ මම කලර් සැඩ් කරගන්නවා මුලින්ම මම අහසට තමයි කලර්ස් එකතු කරගන්නේ. ඉතින් මම කොලේ දෙත් කරගන්නවා අහස තියෙන කොටසේ. ඊට පස්සේ අදාළ කලර් එක මම ඇඩ් කරගන්නවා. බිල්ඩින් තියෙන ඒරියා එක ඇරෙන්න, ඒක සිදු ඉතුරු වෙන්න අනිත් ටිකට කලර් එක එකතු කරගන්නවා. පස්සේ මම වලාකුළු වල විදිහ පෙන්වන්න වියලි පිරිසිදු බ්‍රෂ් එකක් අරගෙන ඒකෙන් මම ඇඩ් කරපු කලර්ස් උරවලා අයින් කරනවා ඊට පස්සේ අහස තියෙන කොටස වලාකුළු ටික ඉතුරු වෙන්න අනිත් ඒරියා එකට කලර්ස් ආපහු ඇඩ් කරගන්නවා ලේයර්ස් තුනක් විතර අපිට ඇති වෙනකන් කලර් එක ඇඩ් කරගන්න පුළුවන් පස්සේ අහස කොටස වේලීගෙන එනකොට මම බිල්ඩින් එකේ කලර්ස් වලට යනවා. ඒකෙත් ඔයගලන්ට පේනවා ඇති මම මුලින් පොඩ්ඩක් බිල්ඩින් එකේ තියෙන කොටස තෙත් කරගෙන ඊට උඩින් කලර් එක එකතු කරගන්නවා. මොකද එතකොට හරි ලස්සනට කලර් එක ගලාගෙන යනවා. සුදු ඉතුරු වෙන්න ඕනේ තැන්වල සුදු ඉතුරු කරලා පරිස්සමින් කලර් එක ඇඩ් කරගන්න ඕනේ. ඒ විදිහට වහලා තියෙන කොටස් ඊට පස්සේ බිල්ඩින් එකේ සුදු පාට තියෙන කොටස් ඒ හැම තැනකටම අපිට කලර් සැඩ් කරගන්න පුළුවන් අවශ්‍ය විදිහට. සුදු පාට තියෙන කොටස් වලදී අපි ඒ තැන්වල අඳුරු තියෙන තැනට තමයි පොඩි කලර් පැච් එකක් දෙන්නේ. මොකද අපි වැඩිපුර කලර් සැඩ් කරන්න ගියොත් අපිට ඕනේ පෙනුම සුදු පාට එන්න ඇති වෙන්න පුළුවන්. මම ගස් පඳුරු තියෙන කොටස කලර් කරනවා
ඒත් එක්කම ඉස්සරහා තියෙන පාර වගේම ඉතුරු කොටස් ටිකට කලස් එකතු කරගන්නවා. ගස් පඳුරු කොළ අතරේ තියෙන අඳුර, ඒ වගේම බිල්ඩින් එකේ ඇතුලේ අඳුර, ඒ දේවල් අපිට එකතු කරගන්න පුළුවන්. අඳුරු තැන් එකතු කරනකොට මම හැමතිස්සෙම කියන වගේ තනිකර කළු පාට විතරක් පාවිච්චි කරන්න එපා. තව කල එකක් ඒ අඳුරේ ඇතුලේ තව තියෙන කලස් ගැන හිතලා ඒවත් එක්ක එකතු කරලා දාගන්න, ඇඩ් කරගන්න. පස්සේ මම බ්ලැක් ඉන්ක් පෙන් එක පාවිච්චි කරලා තියෙනවා ඩීටේල් ඇඩ් කරගන්න. පස්සේ පුරුදු විදිහටම වයිට් ඉන්ක් පෙන් එකෙන් හයිලයිට් එකතු කර ගන්නවා. ඒ වගේම කොළේ වේඩි ගන්නකොට අපිට හිතෙනවා නම් තව තැන් වලට ෂැඩෝස් එකතු වෙන්න ඕනේ කියලා, මම මේ ගස් වලට එකතු කර ගන්නවා වගේ පස්සේ උනත් එකතු කර ගන්න පුළුවන්. ඔය විදිහට තමයි මම මේ චිත්‍රය ඇන්දේ. මේක තමයි ෆයිනල් රිසල්ට් එක. කොහොම සිති වීඩියෝ එකත් එක්ක අන්තිම වෙනකන් රැඳිලා හිටියට ඔගොල්ලෝ හිතනවා නම් මේ වීඩියෝ එකෙන් ඔගොල්ලන්ට දෙයක් ලැබුණා කියලා, අත්දැකීමක් ලබාගත්තා කියලා. ඔගොල්ලෝ වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම ඔගොල්ලන්ගේ අදහස්, යෝජනා, චෝදනා ඕන දෙයක් කමෙන්ට් කරන්න පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒ වගේම ඔබලන්ට ඉදිරියට මේ වගේ වීඩියෝස් බලන්න ඕනේ කියලා, අපිට එක රැඳිලා ඉන්න ඕනේ කියලා හිතනවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ channel එක. ඒ වගේම අපේ video series එකේ අනිත් videos ඔබලන්ට මෙතනින් බලා ගන්න පුළුවන්. එහෙනම් තව video එකකින් නම් බලමු. Bye.